අයිබෝන් අදත් ඔගලම මදු ටක්ස් YouTube චනල එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ජුනි මාසෙත් ළඟයි මේ වීඩියෝ එක ඕගලන්ගේ කේන්දරය ඔගලන්ගේ ලග්නය ලීබ්‍රක් එක තුලා කියලා තියෙනවා නම් එහෙමත් නැත්තං ඔගලන්ගේ උපන් දිනය සැප්තැම්බර් මාසේ 23 වෙනිදාත් ඔක්තෝබර් මාසේ 22 වෙනිදාත් අතර නම් එහෙනම් මේ වීඩියෝ එක ඔගලන්ට දිගටම බලන්න. ඉතින් පටන් ගන්න කලින් ඉතාමත් ආදරෙන් ඉල්ලන්න කැමති ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාති ඔගලන්ට දැනගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. ඒක චැනල් එක කරගෙන යන්නත් ලොකු ධෛර්යයක්. අර බෙල් අයිකන් එක ක්ලික් කරනත් අමතක කරන්න එපා. මුලින්ම කියන්න ඕනේ ලබන මාසය කියන්නේ දැන් තාමත් මැයි, නමුත් මේ වීඩියෝ එක ජුනි මාසෙට. ඒනට ලබන මාසය කියන්නේ ජූලි මාසෙ ටිකක් බිස්සි මාසයක් වෙන්න ඉඩ තියෙනවා හැමෝටම, තුලා ලග්නයට විතරක් නෙවෙයි. ඉතින් මම ජනරලි කියන්නේ සාමාන්‍යයෙන් ඔක්කොටම කියන්න කැමති මේ මාසේ බොහොම සාමකාමීව සැහැල්ලුව විවේක සුවයෙන් ගත කරන්න පොඩ්ඩක් උනන්දු වෙනවා නම් ගොඩක් හොඳයි. මේක ඔගලන්ටම තේරෙයි දෛනික ජීවිතයේ කලබලකාරී ගතිය ජුනි මාසෙ ටිකක් අඩුයි කියලා. මං කිව්වා වගේ ලබන මාසෙ ටිකක් වෙනස් නිසා, ඒ කියන්නේ ජූලි මාසෙ ටිකක් මෝ ඇක්ටිව් වගේ නිසා මේ මාසෙ මේ විදියට හොඳට රෙස්ට් කරලා වැඩිපුර ටිකක් නිදාගෙන විවේක සුළුව සාමකාමීව ගෙවන්න හිතර ගන්න. ලබන මාසෙට අවශ්‍ය ශක්තිය මේ මාසෙ ලෑස්ති කරගන්න. මම මේ මාසෙත් මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ මාසෙට කිව්වා වගේ ජුනි මාසෙ ට්‍රැවලිං වලට, ට්‍රිප්ස් වලට ඒවා යන්න ප්ලෑන් කරන්න ගොඩක් හොඳයි. ඒ වගේම ඔගොල්ලෝ සිංගල් නම්, කියන්නේ විවාහ ගිවිසගෙන නැත්තම්, විවාහ වෙලා නැත්තම්, ගොඩක් සීරියස් වචනක් දීපු කෙනෙක් නැත්තම්, එහෙනම් තමන්ගේ සංස්කෘතියට වෙනත් සංස්කෘතියක හෝ එහෙමත් නැත්තම් දුරබැහැර පළාතක, එහෙම නැත්තම් වෙනත් රටක ජීවත් වෙන කෙනෙක් සමග දැන අඳුන ගන්න සම්බන්ධයක් පටන් ගන්න ඉඩ තියෙනවා මෙම ජුනි මාසේ. මේක ඉතාම ලස්සන ආදර සම්බන්ධයක් වෙනත් ඉඩ තියෙනවා. හැබැයි මම ආයෙත් කියනවා, මේ මං කියන්නේ සිංගල් අයට. ඕගොල්ලෝ බැඳපු කෙනෙක් නම් එහෙමත් නැත්තම් මේක ඔගලට අදාළ නැත්තම් මේක බිස්නස් රිලේෂන්ෂිප් එකක් වෙන තිඩ තියෙනවා. ගොඩක් සාර්ථක ව්‍යාපාරික ආශ්‍රිත සම්බන්ධයක් වෙන තිඩ තියෙනවා. කියන්නේ ඔගොල්ලෝ එකිනෙකත් එක්ක වැඩ කරන්න කැමති, තවත් අයව හවුල් කරගෙන වැඩ කරන්න කැමති නම් අන්න එහෙම ගොඩක් හොඳ කෙනෙක් හම්බ වෙන තිඩ තියෙනවා ව්‍යාපාරික පැත්තෙන්. ඉගෙනුමට, තව දැනුම වැඩි කර ගැනීමට, මාධ්‍ය හරහා දැනුම බෙදා හදා ගැනීමේ වැඩවලටත් ජුනි මාසය තුලා ලග්නෙන් උපන්නයිට. එහෙම නැත්තම් මම අර කියපු දවස් හතර ඉපදිච්ච අය ගොඩක් හොඳයි. වෘත්තිය ගැන ෆෝකස් කරන්න හිතන මාසයක්. තාමත් ඔගොල්ලෝ තමන්ට නියමිත, සහජයෙන්ම නියමිත වෘත්තිය අඳුරගෙන නැත්තම්, ඒ කියන්නේ අපි උදාහරණයකට කිව්වොත් ඔගොල්ලෝ බොහොම වෙහෙසකාරී, ඔගොල්ලෝ අකමැත්තෙන් යන රැකියාවක නම් දැන් නිරත වෙන්නේ. අපි හැමෝටම තියනවා යමක් අපි බොහොම ආසාවෙන්, ඒක රස්සාවක් කියලා හිතෙන් නැති විදිහට කරන්න තරම් ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක තාමත් අඳුරගෙන නැත්තම් ඔයගොල්ලෝ ඒ සඳහා යොමු වෙන්න හිතන මාසයක්. වෙනස්කම් පවා කරගන්න ඉඩ තියනවා. ඒවට හොඳයි රැකියා වෘත්තිය සම්බන්ධව හොඳ අතට වෙන දෙයක් මේක. ඕගලන්ට මේක දැනෙනවා ඇති මේ දවස්වල. අධ්‍යාත්මික පැත්තටත් බර වෙලා වැඩ කරන්න හිතන මාසයක්. කතා බහ කරනකොට, අන්‍යයන් සමග ගනුදෙනු කරනකොට මම දන්නවා තුලා ලග්නේ අය, එහෙම නැත්නම් මේ දින අතර ඉපදිච්ච අය අනිත් අයගේ හිත රිද්දන්න ටිකක් අකමැති. ඒකින් හින්දා ගොඩක් අනිත් අය ගැන හිතලා තමයි ඔයගොල්ලෝ කතා බහ කරන්න, ගනුදෙනු කරන්න ඉඩ තියෙන්නේ. නමුත් මේ මාසේ ඔයගොල්ලෝ වෙන්දට වැඩි කෙලින් කතා කරන්න ඉඩ තියෙනවා, ඕනාට වැඩි අනිත් අයගේ හිත ගැන හිතන්න නැතුව. ඒක ඇත්තටම හොඳයි සමහර වෙලාවට. ඉතින් මම ඒක නරක දෙයක් විදිහට දකින්නේ නැහැ. මේ මාසේ ජුනි මාසේ ඒකට ගොඩක් ඉඩකඩ තියෙනවා. සල්ලි හම්බ කරන්න පුළුවන් මොකක් හරි ඒරියා එකක් තියෙනවා නම් ඔගලගේ, අන්නේ ඒ පැත්ත ගැන වැඩිදුර හදාරන්න හිතන මාසයක්. ඒවට ඉඩකඩ තියෙනවා. ගොඩක් අන්න අයට නෝට් වෙන්නත් ඉඩ තියෙන මාසය, කියන්නේ නෝටිස් වෙන්න ඉඩ තියෙන මාසයක. ඒ කියන්නේ ඕගලගේ කැමැත්ත අනුව. හැබැයි කියන්නේ ඔගොල්ලෝ කැමති නම් අන්න අයගේ හිත දිනා ගන්න, ලස්සනට පේන්න, ඒ වගේ ඉන්න, ඒ වගේ ඒවට ගොඩක් නෝටිස් වෙන්න ඉඩ තියෙන මාසයක්. නිවි සැනසිල්ල රෙස්ට් එකේ, රිලැක්ස් එකේ මේ ජුනි මාසෙ ඉන්න අමතක කරන්න එපා. අනිත් එක මට ගොඩක් හිතෙනවා ඔගලන්ගේ වෘත්තියත්, ඔගොල්ලෝ ජීවත් වෙන ගෙදරත්, නිවසත් අතර මොනා හරි ආකාරයේ, මට ඉතින් ඒක හරියටම කේන්දරයක් බලන්න නැතුව, හරියටම කෙනා දැනගන්න නැතුව කෙලින්ම කියන්න බෑ. නමුත් ඉන්න නිවසත් වෘත්තියත් සම්බන්ධ කළ මොනා හරි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එක්ක ඔගොල්ලෝ ගෙදර ඉඳන් වැඩ කරන්න ඉඩ තියෙනවා, එහෙම නැත්නම් වැඩ කරන සානෙට ළඟින් ගෙදරකට මාරු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ වෘත්තියත් ඉන්න තැනත්
ජීවත්වන නිවසත් අතර මොකක් හරි සම්බන්ධකමක් ඇතිවෙන්න ඉඩකඩ පටන් ඉඩකඩ තියෙන ඒ සඳහා ප්ලෑන් කරන්න වගේ පටන් ගන්න තියෙන මාසෙක් මේ ජුනි මාසේ. එහෙනම් මං ඕගලන්ට ඉතාමත් වාසනාවන්ත ලස්සන රිලැක්සිං ජුනි මාසෙකට සුබ ප්‍රාර්ථනා කරනවා. සබස්ක්‍රයිබ් කරලා නැත්තම් ප්ලීස් සබස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝකට කැමතිලා ලයික් කරන්න, තවත් තුලා ලග්නයා ඉන්නා නම් ඒගොල්ලොත් එක්ක මේක ෂෙයා කරන්න, පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඕගොල්ලෝ මේක ගැන මොනවද හිතන්නේ කියලා. සුබ දවසක්.